විහාරාධිපති හිමියන් සඳහන් කළ ආකාරයට මේ දැක ගන්නට තිබෙන්නේ දෙබරවැව මේ වැව් විස්මත්තේ අපේ තමයි මේ අමුණුදහ රජ මහ විහාරයේ පිහිටා තිබෙන්නේ. ඒ වැවේ තිබිලා ගොඩගත් මහරහතුන් වහන්සේලා වන්දනා කරන ලද ගලින් නෙලන ලද ඉපැරණිම පිරිනිමයක් තමයි මේ පිරිනිම වහන්සේ නමක් තමයි මේ ඔබට දැක ගන්නට තිබෙන්නේ. උන්වහන්සේ කලින් දේශනාවේදී සඳහන් කරා මේ පිළිබඳව අපේ හාමුදුරුවනේ යමක් කියන්න. අපේ මහත්මයා මෙහෙමයි, අපේ නෑ ලොකු හාමුදුරුව වැඩම කළ තියෙන්නේ 1950 කලේ මහා කැලේ වනාන්තරේ මේ ටික. එතකොට මේ හිඳීලා තියෙනකොට මේ වැවේ කැලේ සුද්ධ කරලා වැවේ මතුවෙච්ච ලැබිච්ච පිළිම වහන්සේ නමක් තමයි අද මම ඉතාම ගෞරවයෙන් වන්දනා කරන චෛත්‍ය මේ පිළිම වහන්සේට. මොකද රහතන් වහන්සේලා දහස් ගාණක් වන්දනා මන කරලා සංසාරයෙන් ඈතර වෙච්ච ලස්සනම සමාධි බුදු මිලම වහන්සේ තමයි මේ. එහෙනම් අපි හැමතෙම තුන්වන්ගේ දිවියන්ගේ ආශිර්වාදෙම ලැබේවා ලැබේවා ලැබේවා. එහෙම අපේ හැඳුරුවනේ, අපේ හැඳුරුවනේ තව ඔබ වහන්සේ ප්‍රකාශ කරා කතරගම දේවාලය සහ විෂ්ණු දේවාලය මෙම මන්දිරයේ තුලම පිහිටා තිබෙන බව අපි කලිනුත් පූරිකාවදී සඳහන් කරා අපේ හැඳුරුවනේ. මේ විෂ්ණු දේවාලයේ 1960 ඉදිකරලා තියෙන්නේ අපේ වීරගැටි උපතිස්ස ලොකු හාමුදුරන් වහන්සේ. මේ දාසනී භාරවින්න විෂ්ණු දිවි රාජෝත්තම වහන්සේනේ. උන්වහන්සේට යම් කිසි භාරකාරයක් වුණොත් අපේ ගම් ප්‍රදේශයේ මේ ගම් ප්‍රදේශයේ මේ තිස්සමාරාමේ අවට ගම් වලත් ඇවිල්ලා ඒ ඇත් මොනවා හරි කරගෙන යනවා. මෙතන මේ සල්ලි එකතු කරන්නේ කපු මහත්තිමිල එහෙම නැහැ. තමන්ගේ සත්‍යයෙන් දෙවියන්ට මොනවා හරි ඉල්ලීමක් කළොත් විභාගයක් පාස් වෙන්න නඩුහබ කරදර දඩු ගැබක් මොහේ වට ඔක්කොම සාර්ථක වෙන බව මට සඳහන් කරන්නට පුළුවන් අපේ මහත්මිය රුෂාන් මහත්මයා. ඒ වගේම මේ කතරගම දේවාලෙත් පින්වතුනේ අපි මහත්මයා මේකත් ඒ වගේම මේ රුණේ අපේ දුටුගැමුණු මහජිතුමාට එදා යුද්ධයේ දිනාගන්න කන්දස්සාමි පිහිට වුණා. ඒ හා සමාන අපේ කතරගම දෙයිහාමුදුරන්ගේ මේ තරුණ කාලේ විදියට ෆොටෝ එක ඉතින් දේවාලෙ ඉතින් ඒත් යම් කිසි භාරයක් කාර්යයක් වුණත් මේ අනිවාර්යයෙන්ම ඒක ඉෂ්ට සිද්ධ වෙනවා. කිසිම මේ මේ බෝ මේ කතරගම දෙයිහාමුදුරන්ට දොළොස්මත් පහනක් පූජා කළ තියෙනවා 2000 ගණන් වල. පූජා කරපු පහන හොරකම් කරගත්තම ඒ හොරත් වස බීල මැරිලා තියෙනවා. ඒ හොරා තරුණ කොල්ලෙක්. ඒ තරුණ කොල්ලත් පින්වතුනේ මේ කෙල්ලත් වස බීල තියෙනවා. දෙන්නා මැරිලා තියෙනවා. ඇත්තටම හාස්කම් තියෙන දේවාලයේ බව සඳහන් කරන්නට මට පුළුවන්.